ධර්මාවලෝකනය මුල් බුදු සමයේ අප්‍රකට දෙසුමින් සසර විඩාව සංසිඳවනු පිණිස තෙරුවන් සරණ වේවා. යමෙක් අනුන්ට අවවාද කෙරේද, අනුශාසනා කෙරේද, පව්කම් වලින් වලකයිද, ඒ පුද්ගලයා සත්පුරුෂයන්ට ප්‍රිය වේ. සදහෙවතුනි, එලෙසින් සත්පුරුෂ සදහෙති ඔබට නිරතුරුව අවවාද අනුශාසනා දෙන කලන මිතුරෙක හා සමාන බෞද්ධයා ගුවන්විදුලිය මුල් බුදු සමයේ අප්‍රකට දේශනා ඇසුරින් ඔබ වෙතගෙන එන ධර්මාවලෝකනය සද්ධර්ම දේශනා මාලාවේ පස්වැනි දිගහැරුම මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම. අදත් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සංයුක්ත නිකායේ සඳහන් වන කලිංග රූපදාන සූත්‍රය ඇසුරින් පවත්වනු පිණිස ධර්ම සභාවට වැඩමවා වදාළ කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි පූජනීය හසලක සීල විමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. කෛලපතාන මඩාටුගම පදිංචි පින්වත් දයාසේන කොඩිතුවක්කු මහතා සහ කේජී චිත්‍රාසේන මහත්මිය ප්‍රධාන පින්වත් පිරිස මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ සැබැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනවා. එසේනම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව ඇරයුම් කරමු. සංයුක්ත නිකායේ සඳහන් වන කලිංග රූපදාන සූත්‍රයේ ඇසුරින් පැවැත්වෙන මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන ලෙසට අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තස්මාතිහ භික්කවේ එවං සික්ඛිතබ්බං කාලිංග රූප ධානා විහරිස්සාම අපමත්තා ආතාපිනෝ පධානස්මින්ති එවං හිවෝ භික්ඛවේ සික්ඛිතබ්බන්ති. අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් බොහෝම ශ්‍රද්ධාවෙන් ඔබ හැම දෙනාම මේ ධර්මාවලෝකනයේ ධර්මදේශනා මාලාවේ තවත් එක් දේශනාවක් ශ්‍රවණය කරන්නටයි මේ අත් හැම දිනාම බලාපොරොත්තු වන්නේ.
අද මේ ධර්ම දේශනාවේ සැදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කෛලපතාන මඩාටුගම පදිංචි දයාසේන කොඩිතුවක්කු මහතා සහ කේජී චිත්‍රසේන මහත්මිය විසින් ඉතාම උවමනාවෙන් කැපවීමෙන් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනවා දයාසේන කොඩිතුවක්කු මහතාගේ සහ කේජී චිත්‍රසේන මහත්මියගේ අරමුණු සිහි කරමින් අපි ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දැන් ධර්ම ශ්‍රවණී කරන්නට කාලය පින්වත්නි ඔබ හැම දිනාම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මී පිළිසරණ හදා ගැනීමට අප්‍රමාදී භාවයක් අපි තුල ඇති කර ගන්න ඕන පින්වත්නි මේ ගතවන ජීවිතය තුල ඇලීම් සහිතව තමයි අපේ චර්යා ගොඩනගාගෙන තිබෙන්නේ ඇලියාම කියලා කියන්නේ සාංශාරික ස්වභාවයක් ඒ නිසා තමයි පින්වත්නි අපි අල්ප ආස්වාදයකින් පවා අප්‍රමාණව සතුටු වෙන්නේ සාමාන්‍ය කාමයට බැහැගත් මිනිහෙකුට ජීවිතේ වටිනාම දේ විදිහට සලකන්නේ ආස්වාදය ජීවිතේ වටිනාම දෙයක් විදිහට ආස්වාදයේ මුල් කරගත් තෘප්තියක් ඔස්සේ ජීවිතේ ගොඩනගාගත් මිනිහෙකුට ආස්වාදයෙන් නිදහස් වීමවත් ආදීනවේ ගැනවත් හරියට අදහසක් ගන්න අමාරුයි එහෙම වුණාට පස්සේ යාට තමන්ගේ ජීවිතයේ අඩුපාඩු පේන්නේ නැහැ පින්වත්නි හැම වෙලාවකම එයාට තමන්ගේ පොතේ තියෙන හිස් පිටු ටික හොයාගන්න ලැබෙන්නේ නැහැ එයා හැම වෙලාවකම අනුන්ගේ කතා ලියලිය දඟලනවා තමන්ගේ ජීවිතයේ අඩුපහඩුවට වඩා බාහිර ලෝකයේ අඩුපහඩුව එයාට පේනවා වැඩි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි ඇලෙමින් බැඳෙමින් යන සංසාර ගමන නවතින විදියට ඒ භාග්‍යවතුන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ පින්වත්නි අද ඔබට දේශනා කරන ධර්ම දේශනාව ඉතාම වැදගත් දේශනාවක් මේ දේශනාව තියෙන්නේ සංයුක්ත නිකායේ සංයුක්ත නිකායේ පින්වත්නි නිධාන වර්ගය කියලා දේශනා විශාල ප්‍රමාණයක් අන්තර්ගත ධර්ම කොටසක් තියෙනවා එහි අන්තර්ගත වෙනවා පින්වත්නි කාලිංග රූපාදාන කියලා සූත්‍රයක් මේ දේශනාවම තමයි ධර්මයේ සඳහන් වෙන්නේ කලින්ගර සූත්‍රය කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන කාලේ වැඩ හිටියේ විශාලාවේ කූටාගාර ශාලාවේ බුදුරජාණන් වහන්සේ කූටාගාර ශාලාවේ වැඩ ඉන්නකොට භික්ෂු සංඝයා තථාගතයන් වහන්සේ ඇමතුවා අමතල බුදුරජාණන් වහන්සේ ලිච්ඡවීන් සම්බන්ධ ලස්සන කතාවක් මතක් කළා. දැන් ඔබ දන්නවා විශාලාවේ ලිච්ඡවීන්ට විශාල උරුමයක් තිබුණා. ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගාගෙන තිබුණා. විශාලාව ආක්‍රමණය කරන අදහස් හැම වෙලාවකම පින්වත්නි අජාසත් රජුරුවන්ගේ හිතේ තිබුණා. අජාසත් රජතුමාගේ හිතේ තිබුණා කොයි වෙලාවක හරි කමක් නැහැ මේ ලිච්ඡවීන්ගේ රාජ්‍ය ආක්‍රමණය කරන්න ඕන කියලා රජුරුව රහසේ ඒ වෙනුවෙන් සැලසුම් කළා බුදුරජාණන් වහන්සේ කූටාගාර ශාලාවේදී භික්ෂූන් අමතලා ලිච්ඡවීන් සම්බන්ධ සිදුවීමක් මතක් කරලා ඒ ඔස්සේ ධර්මීය මතු කරනවා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි
मे विशालावे इन्न लिच्चवीन हेम विलावकम जीविते तुल अप्रमादीव कटयुतु करन पिरिसा मे लिच्चवीन वैडिय निदागान पिरिसा नेमे ओन कोट्टे पवा सकास करगिनी लीयेन लीवलिंग हदापु कोट्टवल निदागन पिन्वत महानिनी मे लिच्चवीन अप्रमादव वीर्यवंतव कटयुतु करनवा ए निसाम पिन्वत्नी अजासत्त रजतुमाट लिच्चवीन आक्रमणे करन्न लबिन्ने बुदुरजानन वहांसे देशना करनवा पिन्वत महानिनी मे लिच्चवीन लीयेन हदागत्त कोट्टवलिंग अप्रमादी वहसिरन गमन तमन्गे जीविते गोडनगा गन्न गमन हेम विलावक मौन कल्पना करनवा तमन्गे दैनिक कटयुतु प्रमाद वेन्ने नैतुव करन्ने कोहोमद कियन एक संबंधव ए वेनुवेन पिन्वत्नी लिच्चवीन सलसुम करनवा अडुवेन निदा गन्नवा वीर्यवंतायि वीर्य करमिन प्रमाद नोवी कटयुतु करनवा मे विदियट बुदुरजानन वहांसे देशना करला भाग्यवतुन वहांसे नेवता देशना करनवा पिन्वत् महानिनी अनागते लिच्चवीन सिवुमेलि वेनवा कियनवा अनागते लिच्चवीन सिवुमेलि वेनवा मृदु वेनवा तमन्गे कटयुतु इता पहासुयेन करगन्न हदनवा एतकोट पिन्वत् महानिनी लिच्चवीन लीवलिंग हदापु कोट्टे आयिन करनवा दैन ओब दान्नवा लीवलिंग कोट्टेयक हदला एकट ओलुव तियागन निदागन्ने किता सेप पहासु निंदकट हेतुवक नेमि लीवलिंग हदापु කොට්ටයක් වගේ ලී කොට කෑල්ලකට ඔළුව තියාගත්තට පස්සේ ඉතා පහසුවෙන් නිදා ගන්න බෑ බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි අනාගත කාලයේ ලිච්ඡවීන් සිව්මැලි වෙනවා අනාගත කාලයේ ලිච්ඡවීන් මුදු වෙන්න පටන් ගන්නවා එතකොට ඔවුන් පුලුන් කොට්ට සුමුදු යහනවල් එක්ක තමයි නිදා ගන්නේ ඒ වෙලාවට පින්වත් මහණෙනි ලිච්ඡවීන්ගේ අප්‍රමාදය කඩා වැටෙනවා ලිච්ඡවීන්ගේ අප්‍රමාදය කඩා වැටෙනකොට ඔවුන්ට අවදි වෙන වෙලාවක් ගැන හිතා ගන්න බෑ කියනවා ඉර පායන කන්ම නිදා ගන්නවා කියනවා පින්වත් මහණෙනි එදාට අජාසත් රජුරවන්ට लिच्चवीन गे राज्य आक्रमणे करन्न सिदुरा कंब वेनवा कियनो ए सिदुरो ओस्से अजासत्त राज्युरो लिच्चवीन आक्रमणे करन्न पटन गन्नवा कियनो दैन मेन्न मे विदियट लिच्चवीन संबंधव सिदुवीमक मतक करला अपगे बुदुरजानन वहन्से हरीम लस्सन कथावक मतक करनवा पिन्वत् महानिनि अनागत काले मगे श्रावकयान लीवलिंग हदापु कोट्टे आते अरला दानवा कियनो एतकोट अपट तेरेनवा भिक्षु संघया इता सुवपहासु जीवितेक निमी बुदुरजानन वहांसे जीवमानो काले वेड हिटी स्वामीन वहांसेलाट इता सुवपहासु जीवितेयक खोयान्न उमनावक तिबुन्ने उन्वहांसेलाट उमनाव तिबुने पिन्वत्नी दुख निमा करगन्न वेडपिलिवेल तुल बहगन्नयि ඒකාලේ ස්වාමීන් වහන්සේලා නිින්ද ගැන හිතුවේ නැහැ කියනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි අනාගත කාලේ මගේ භික්ෂු සංඝයා ලීවලින් හදාපු කොට්ටේට හිස තියාගෙන පළවෙනි යාමේ අත්හැරලා දෙවෙනි යාමේ සැතපීලා තුන්වෙනි යාමේ නැවතත් අවදි වෙලා සක්මන් කරන වැඩපිළිවෙල නතර කරලා දානවා කියනවා එදාට පින්වත් මහණෙනි मे बुद्ध शासने प्रतिपल लबिनेक नवतिना केनो धर्मेतुल जीवमानुन श्रावकयान मुनगहेनेक आडुवेना केनो पिन्वत् महानिनी अनागत काले मगे श्रावकयान प्रमाद वेन्न पटन गन्नवा केनो दैन बलन्न बुद्ध शासने यम केनेक पैवदि वेनकोट उनात्
ගිහිකෙනෙක්ුණත් කමක් නැහැ ධර්ම මාර්ගයේ පුහුණු කරන්න එනකොට අවංක අදහසක් තියෙනවා ධර්මයේ පුහුණු කරන්න හැබැයි ටික කාලයක් යනකොට පින්වත්නි එයාට අර ලාභ සත්කාර සැප පහසු සුඛ විහරණයෙන් පිරිච්ච ජීවිතයට තමන්ගේ අභ්‍යන්තරයේ විවෘත වෙනකොට පින්වත්නි එයාට අර ආධ්‍යාත්මික ගැඹුරු වැඩපිළිවෙල මගහැරිලා යනවා එයාව යට කරගන්නේ පින්වත්නි අර සැප පහසු ජීවිතේ බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි අනාගතේ යම් දවසක සංඝයා ලීවලින් හදාපු ලෑලි කෑල්ලකට ලෑලි කොටේකට ඔළුව තියාගෙන නිදාගත්ත දවස අත්හැරලා සංඝයා සුවපහසු කොටේකට හිස තියනවා කියනවා ඒ සුවපහසු කොටේකට Tamange හිස තියාගෙන දවල් රැ නැතුව සැතපෙන්න පටන් ගන්නවා කියනවා ඒ සංඝයා අතර අප්‍රමාදීකම දකින්න ලැබෙන්නේ නැහැ කියනවා අපමණ වීරියක් දකින්න ලැබෙන්නේ නැහැ කියනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි හරියට ලිච්ඡවීන් අජාසත් රජුරුවන් ආක්‍රමණය කරන්න සිදුරක් පෙන්නලා දෙනවා වගේ පින්වත් මහණෙනි මගේ ශ්‍රාවකයන් පවා අනාගත කාලේ අනාගතයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මී මුළු ජීවිතේම ධර්මීයට විවෘත කරගෙන ඉන්න ගමන පැත්තකින් තියලා බාහිර වැඩත් එක්ක ගනුදෙනුව පටන් ගත්තට පස්සේ පින්වත්නි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පැවිද්දෝ ගැනම කියනවා කියලා. පැවිදි පාර්ශවයේ ගැනම නෙමෙයි. ගිහියෙකුට පවා පින්වත්නි මේ ධර්මය අදාළයි. එයා ප්‍රමාද වෙන්න ගියාට පස්සේ එයා ජීවිතේ සියුමැලි සැප හොයාගෙන ගියාට පස්සේ Tamange ජීවිතේ මුදු මොලොක් බවට විවෘත වුණාට පස්සේ ලීවලින් හදාපු කොට්ටේ අත්හැරලා පුළුන් කොට්ටේට Tamange ඔළුව තියන්න පටන් ගත්තට පස්සේ සුමුදු යහනවල් හොයාගෙන නිදා ගන්න පටන් ගත්තට පස්සේ ඉර පායනකන් සැපට නිදා ගන්න ගියාට පස්සේ පින්වත් මහණෙනි එයා මාරයාට අහු වෙලා යනවා කියනවා මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්මාහිය භික්කවේ ඒවං සික්කිතබ්බං පින්වත් මහණෙනි මෙන්න මේ විදියට හික්මෙන්න කියනවා මොන විදියටද පින්වත්නි කාලිංග රූපාදාන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා විහරිස්සාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දායාද වෙන සැබෑ ශ්‍රාවකේ අප්‍රමත්තා අප්‍රමාදීව ආතාපිනෝ පින්වත්නි ආතාපිනෝ කියලා කියන්නේ මොකක්ද ආතාපි කියලා ධර්මී කියන්නේ කෙලෙස් තවන වීරියට කෙලෙස් තවන වීරියට අප්‍රමාදීව පදානස්මින්ති එවං හිවෙන් වික්කවේ සික්කිතබ්බන්ති පින්වත් මහණෙනි මේ විදියට හික්මෙන්න කියනවා අපිනම් කෙලෙස් දුරු කිරීමෙන් යුක්තව අප්‍රමාදව වීරියවන්ත වෙනවා කියලා තමන්ගේ හික්මීම හදා ගන්න කියනවා පින්වත්නි අද බොහෝ දිනකට මේ ධර්ම මාර්ගයේ තමන්ගේ ජීවිතය තුලින් අත්දකින්න විදියේ ශ්‍රාවක භාවයක් මතු නොවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුලින් දායාද නොවීම නිසායි උන්වහන්සේ පෙන්වා දුන්න අපමණ වීරිය තමන්ගේ අභ්‍යන්තරින් මතුවලා නැති නිසායි ආතාපි කියන කෙලෙස් තවන වීරිය තමන්ගේ ජීවිතෙන් මතුවලා නැති නිසායි කෙලෙස් තවන වීරිය ආවට පස්සේ තමයි රාගයෙන් පීඩා විඳින එක නවතින්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දායාද නොවුණු ධර්මයේ දායාද වෙනවා කියලා හිතාගෙන ඉන්න ශ්‍රාවකයෙකුට පවා රාගයෙන් පීඩා විඳිමින් හදවත කම්පාවට පත් වෙමින් ජීවිතේ ගෙවනකොට එයාට නිନ୍ଦ වගේ කාරණයකට තමයි Tamange හිත විවෘත වෙන්නේ පින්වත්නි ශ්‍රද්ධාවෙන් බුද්ධ ශාසනය පැවිදි වෙලා වැඩි කාලයක් නිନ୍ଦ වෙනුවෙන් කැප කරනවා නම් ඒක මනසේ උමතුවක් රාගයෙන් පීඩා විඳින ජීවිතයකට සැප නිନ୍ଦකට විවෘත කරගන්න බෑ හදවත කම්පා වෙමින් සැප නිନ୍ଦකට Tamange ජීවිතේ විවෘත කරගන්න බෑ සදාකාලිකවම නිදහස් වුණු කෙනෙකුට තමයි පින්වත්නි සුවපහසු නිନ୍ଦක් හම්බ වෙන්නේ
දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අප්‍රමාදී බවත් එක්ක තමයි සදාකාලිකවම නිදහස් වෙලා ජීවිතේ සුව පහසුව මුණ ගැහෙන්නේ සංයුක්ත නිකායේ ලස්සන දේශනාවක් තියෙනවා සගත වර්ගයේ සකලික සූත්‍රය කියලා ගල්පතුරක් මුල් කරගෙන වදාළ දේශනාව කියන අදහසින් තමයි සකලික සූත්‍රය කියලා කියන්නේ ඒ කාලේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ රජගහ නුවර මද්ද කුජ්ජි කියන මිගදායේ තමයි වැඩ හිටියේ අපගේ බුදුරජාණන් වහන්සේ මිගදායේ වැඩ ඉන්නකොට පින්වත්නි ඒ වෙනකොට භාග්‍යවතුන් වහන්සේට අපහසුතාවයක් තිබුණා මොකක්ද අපහසුතාවය සිරිපතුලට පින්වත්නි ගල්පතුරකින් පහරක් වැදිලා අපගේ බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවතුන් වහන්සේ බොහෝ ශරීර වේදනා ඉවසමින් වැඩ හිටියේ. ඒ කියන්නේ අපි කියන්නේ අර ගල් තැලුමක් කියලා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ගල්පතුරක් වැදිලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන කාලේ සකලික සූත්‍රයේ වදාරන කාලේ බොහොම පීඩාවෙන් ඉවසමින් තමයි වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේට විශාල වේදනාවක් උපන්නා. ඒ ඇති වුණ වේදනාව භාග්‍යවතුන් වහන්සේ සිහි කල්පනාවෙන් නිවසුවා. නුවණින් යුක්ත විවසුවා. පීඩා විඳින්නේ නැතුව වේදනාව අපගේ බුදුරජාණන් වහන්සේ ඉවසවදාලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දෙපොට සිවුර හතරට නමලා ආසනයක් පනවගෙන පින්වත්නි දවල් කාලේ සිංහ සෙයියාවෙන් දෙපොට සිවුර මත සැතපුණා. වම් සිරිපතුල උඩින් දකුණු සිරිපතුල තියාගෙන බොහෝම සිහිනුවණින් සිංහ සෙයියාවෙන් බුදුරජාණන් වහන්සේ සැතපුණා. මින් මේ වෙලාවේ පින්වත්නි පවිතු මාරයා තථාගතයන් වහන්සේ ළඟට ආවා. දැන් බලන්න බුදුරජාණන්සේ අවබෝධයට පත් වෙලත් මාරයා උන්වහන්සේගේ පිටිපස්සෙන් සමහර තැන්වලදී සමහර අවස්ථාවලදී උන්වහන්සේ කැති වුණ සාකච්ඡා පිළිබඳ සංයුක්ත නිකායේ මාර සංයුක්තේ සඳහන් වෙනවා. මේ විදිහට මාරයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේට ඇහෙන්න මේ විදිහට කියනවා. ශ්‍රමණයන් වහන්සේ මොකද මේ නිදාගෙන ඉන්නේ මුලා වෙලාවද්ද මේ නිදාගෙන ඉන්නේ එහෙම නැත්නම් කවුරු හරි කියපු කවියක් අහගෙන ඒ ගැන හිත හිතවද්ද හාන්සි වෙලා ඉන්නේ දැන් බලන්න මේ මාරයා හිතන විදිය ඇයි දැන් මේ තමන්ගේ වැඩ කොටස් ටික නවත්තලා මොනවද පින්වත්නි බුදු කෙනෙකුට තියෙන වැඩ ශ්‍රාවක සංඝයාට දහම් කතාව කියන්න ඕන සමහර විට මාර්යා ඒකට නිමිත්තක් හොයනවා වෙන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවට හරි විරෝධයක් මාර්යා තුලින් ගොඩ නැගුණ හේතුව තමයි තමන්ව ඉක්මවලා යනවා කියලා දැනෙනකොට මේ ශ්‍රමණයන් වහන්සේ තමන්ගේ සීමාව අතික්‍රමණය කරනවා කියලා දැනගන්නකොට මාර්යා ඇවිලෙන්න පටන් ගන්නවා. ධ්‍යානයක් හුරු කරනකොට චිත්ත සමාධිය හුරු කරනකොට පින්වත්නි මාරයා ඇවිලෙන්න පටන් ගන්නවා. ඒ නිසා වෙන්න ඇති මේ වැඩ නවත්තලා මොකද කියලා අහන්න ඇත්තේ. මොකක්ද දැන් මාරයා ඇහුවේ භාග්‍යවතුන් වහන්සේ දෙපොට සිවුර අතුරාගෙන ගහක් යට සැතපීලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මාරයා අහනවා ශ්‍රමණයන් වහන්සේ මොකද මේ නිදාගෙන ඉන්නේ? මුලා වුණාවත්ද? එහෙම නැත්තම් කවි ගැන ගැන හිත හිත ඉන්නවද? එහෙමත් නැත්තම් මේ තමන්ගේ වැඩ කොටස් නවත්තලවද්ද? මේ හුදෙකලාවේ අයිනකට වෙලා නිදිබර මුහුණ තියාගෙන නිදාගෙන ඉන්නේ මොකද? මාරයටත් හරි අමුතු ප්‍රශ්න තිබිලා තියෙන්නේ. මොකද නිදාගෙන ඉන්නේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාපී මාරය මුලා වෙලා නෙමේ නිදාගෙන ඉන්නේ. කවි ගැන හිත හිතා ඉන්නවා නෙමේ, එහෙම හිත හිත නිදා ගන්නවා නෙමේ. මේ ලෝකේ යහපත කරනවා කියන එක බුදු කෙනෙක්ගේ ලකුණක් කියනවා. මගේ පාදේ වේදනාවක් තිබුණට මං ශෝක රහිතවයි ඉන්නේ. අන්න බලන්න, කායික වේදනාවක් ඇති වුණත්
ධර්මාවබෝධයට විවෘත වුණාට පස්සේ පින්වත්නි ඒ වේදනාව ධර්මයේ තුලින් යටපත් කරගන්න පුළුවන්. ධර්මයේ තුලින් වේදනාව සාධාරණීකරණය කරගන්න පුළුවන්. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන කාලේ මම මේ මුලා වෙලා නිදාගෙන ඉන්නව නෙමෙයි. කවි ගැන හිත හිත නිදාගෙන ඉන්නව නෙමෙයි. මේ ලෝකෙට යහපත කරන කෙනෙක් ඉන්නව නම් ඒ බුදු කෙනෙක් වගේ තවක් කෙනෙක් ඇත්තේ නැහැ. මම ශෝක රහිතව ඉන්නේ. හුදෙකලාවේ තනියම කුටියකට වෙලා මේ සැතපීලා ඉන්නේ සියලු සතුන් ගැන අනුකම්පාවෙන්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආයෙත් මතක් කරනවා. යේසම්පි සල්ලං උරසි පවිට්ටං මුහුං මුහුං හදයන් වේදමාන යමිකුගේ හිතේ ඇතුළත රාගාදී හුල් ඇනිලා තියෙන වෙලාවට ඒ පුද්ගලයාගේ මොහොතක් මොහොතක් පාසාම හදවත කම්පා වෙනවා කියනවා. මොහොතක් මොහොතක් ගානිම පින්වත්නි තමන්ගේ හෘද සාක්ෂිය කම්පාවටපත් වෙනවා කියනවා. උන්වහන්සේ දේශනා කරන මොහොන් මොහොන් හදයන් වේදමානං මොහොතක් මොහොතක් ගානි ඒ පුද්ගලයාගේ හදවත කම්පා වෙනවා. මොන පුද්ගලයාගේද පින්වත්නි? රාගාදී හුල් වලින් ඇනිලා ඉන්න පුද්ගලයාගේ. උන්වහන්සේ දේශනා කරනවා රාගාදී හුල් සහිතව ඒ උදවිය පවා හොඳට සැපට නිදා ගන්නවා කියනවා. අන්න බලන්න, රාගයෙන් පීඩා විඳින කෙනෙකුට සැප නිින්දක් නැහැ. හේතුව තමයි මොහොතක් මොහොතක් ගානේ හදවත රිදුම් දෙනවා. මොහොතක් මොහොතක් ගානේ හදවත වේදනා දෙනවා. ඒ වගේ මිනිහෙකුට භාග්‍යවතුන් වහන්සේ වදාලනවා සුවපහසු නිින්දක් නැහැ කියනවා. පාපී මාරේ රාගාදී හුල් සහිතව ඒ උදවිය පවා සැපට නිදා ගන්නවා නම් ඒ හුල් කිසිවක් නැති, රාගයෙන් බැටකන්නේ නැති, ද්වේෂයෙන් බැටකන්නේ නැති, මෝහයෙන් බැටකන්නේ නැති මම මොකටද නිදා නොගෙන ඉන්නේ? බලන්න කොච්චර ලස්සනද අදහස කියලා. පාපී මාරය හිත ඇතුලේ රාගාදී හුල් ඇනිලා තියෙනකොට ඒ වගේ මිනිහෙකුට පාපී මාරය සැප නිින්දක් කොහෙන්ද? හදවත මොහොතක් මොහොතක් පාසා කම්පා වෙනකොට රාගාදී හුල් සහිතව ඒ උදවියත් සැපට නිදා ගන්නවා නම් ඒ ගත කරන රාගේ නිසා, ద్వේෂේ නිසා, මෝහේ නිසා නිරේටයයි, പ്രേත ලෝකෙටයි මේ ඔක්කොම කතාන්දර පැත්තකින් තියලා රාගේ කියන උල ඇනිච්ච මිනිහෙකුත් සැපට නිදා ගන්නවා නම් පාපී මාරය ඒ හුල් කිසිවක් කැණින්නේ නැති ඒ හුල් උතුරලා දාපු තථාගතයන් වහන්සේ මොකටද නිදා නොගෙන ඉන්නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයෙත් මතක් කරනවා ජග්ගන්න සක්කෝ නපිපේමි සොන්තුං රත්තින් දිවා තානු තපන්ති මාමං. උන්වහන්සේ දේශනා කරනවා සැකෙන් ඇහැරගෙන ඉන්නවා නෙවෙයි, මගේ හිතේ කිසිම සැකයක් තියෙනවා නිමි, හැබැයි මට නිදාගන්න බයකුත් නැහැ කියනවා. බයක් ඇති ගැනීමක් නිදාගන්න මට ඇත්තේ නැහැ කියනවා. හේතුව තමයි පාපී මාරි මගේ ජීවිතේ කොයි පැත්තකින්වත් අඩුපාඩුවක් නැහැ කියනවා, සම්පූර්ණයි කියනවා. මගේ ජීවිතේ මුන පැත්තකින් බැලුවත් අඩුපාඩුවක්, දුර්වල වෙච්ච තැනක් හොයාගන්න නැහැ කියනවා. පාපී මාරය මම ඊටාම සැප පහසුවට මේ නිදාගන්නේ අඩුපාඩුවක් නැතුවයි. සාමාන්‍ය ලෝකේ අඩුපාඩුත් එක්ක ගත කරද්දී අඩුපාඩුවක් නැති මම මොකටද නිදා නොගෙන ඉන්නේ? සියලු සතුන් කෙරේ අනුකම්පාව උපදවාගෙනයි පාපී මාරය මම සැතපෙන්නේ කියන කොට පින්වත්නි ඒ පාපී මාරයා අනේ බුදුරජාණන් වහන්සේ මන් දැනගත්තා කියන අදහසින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ළඟින් නොපෙනී ගියා කියනවා. පින්වත්නි අන්න ඒ විදිහට අපේ ජීවිතය තුල පවා ඉතහා සැප පහසු සුවෙන් තමන්ගේ ජීවිතේ ගත කරලා දාන්න අපිට පසුබිමක් හැදිලා නැහැ.
හේතුව තමයි බලන බලන පැත්තෙන් අපේ ජීවිතය අනාරක්ෂිතයි බුදුරජාණන් වහන්සේ මේ සකලික සූත්‍රයේදී වදාළ ඒකයි පාපී මාරයට ඉතා සැප පහසු නිින්දක් බලාපොරොත්තු වෙනවා රාගය වගේ හුල් වලින් ඇනින ගමනුත් රාගය වගේ හුල් වලින් ඇනින්නේ නැතුව මම මොකටද සැප පහසු නිින්දක් නැතුව ඉන්නේ කියපු කතාව හරිම වැදගත් කතාවක් ඒ නිසා පින්වත්නි අන්න ඒ වෙනුවෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවේ මතක් කරපු තමන්ගේ අභ්‍යන්තරයේ තුල අප්‍රමත්තා ආතාපිනෝ අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව ඒවං හිවෝ වික්කවේ සික්කිතබ්බං අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව මෙන්න මේ විදියට හික්මිනවා කියලා මේ මොහොතේ ජීවිතේ ගලපා ගන්න අවශ්‍ය වෙන්නේ එහෙම නැති වුණොත් පින්වත්නි හරියට අර ලිච්ඡවි රජදරුවන් ලෑලි වලින් ලී වලින් හදාපු කොටේ අත්හැරලා දාලා සිව්මැලි වෙනකොට සුමුදු යහනවල් හොයාගෙන ගිහින් පුළුන් වලින් හදාපු කොට්ටේට Tamange හිස තියලා නිදාගත්තම ඉර පායනකන් නිින්ද යනවා වගේ අජාසත් රජුරවණ්ඩ සිදුරක් පෙන්වා වගේ පින්වත්නි Tamange ජීවිතේ නිින්දට යන්නේ නැතුව අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට හික්මෙමින් Tamange ජීවිතේ ගොඩනගා ගත්තා කියන්නේ එයා මාර්යාගේ සිදුර වහලා දැම්මා වෙනවා කියනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන පණිවිඩය කාරණා කීපයක් මේ තුල තියෙනවා මොනවාද කාරණා කීපය අප්‍රමාදී බව එක පැත්තකින් තියෙනවා අනිත් එක තමයි කෙලෙස් තවන වීරිය එක පැත්තකින් තියෙනවා ආතාපිනෝ පදානස්මින්ති එවං හිවෝ භික්කවේ සික්කිතබ්බන්ති අපිනම් මහණිනී මෙන්න මේ විදියට හික්මෙමු කියලා කල්පනා කරන්න කියන කොහොමද අපිනම් කෙලෙස් දුරු කිරීමෙන් යුක්තව අප්‍රමාද වීරියවන්ත වෙනවා කියන අදිෂ්ඨානෙ. එතකොට මේ විදියට Tamange ජීවිතේ හදා ගන්න කෙනෙකුට හරි වැදගත් කාරණයක් තමයි බාහිර ලෝකයෙන් ගැටෙන්නේ නැතුව ඉන්න එක. අද මිනිස්සු හරියට බාහිර ලෝකයක් එක්ක Taman ගැටෙනවා. කැළඹෙන්න අවශ්‍ය නැති තැනකදී පවා Tamange ජීවිතේ කැළඹි කැළඹි යනවා. හේතුව තමයි එයා බාහිර ලෝකයේ නිමිත්තක් නිසා අභ්‍යන්තරේ කලඹ ගන්නවා පින්වත්නි බාහිර ලෝකේ මොනතරම් පිරිහිච්ච සමාජයක් හිටියත් මොන විදියට තමන්ට විරුද්ධවාදිකම් කරන පිරිසක් හිටියත් බාහිර ලෝකයෙන් එන විරෝධයේ තමන්ගේ අස්සට අරගෙන ඒක තමන්ගේ විරෝධයක් බවට නම් පත් කරගන්න එපා බාහිර ලෝකේ ගැටෙන්නේ නැතුව සංවර ඉඳුරන් ඇතිව ජීවත් වුණොත් තමයි එයාට මේ ධර්ම මාර්ගයේ තුල ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කාරණියට පින්වත්නි කලින්ග රූපාදාන සූත්‍රයේ මතක් කරපු මේ අප්‍රමාදීකමයි කෙලෙස් තවන වීරියයි ඒ වගේම ඒ වීරිය තුලින් උපදවාගත් අප්‍රමාදීකමයි මෙන්න මේ සියල්ලම උදව් වෙනවා. ඔබ දන්නවා ඇති බුද්ධ ශාසනයේ වැඩ හිටියා චිත්තගුත්ත මහරහතන් වහන්සේ කියලා සුන්දර මුනිවරයන් වහන්සේනවා. උන්වහන්සේ කොයිතරම් ඉන්ද්‍රියන් සංවර කරගෙන හිටියද බාහිර ලෝකයේ අරමුණු Tamange අභ්‍යන්තර ප්‍රශ්නයක් විදියට ගන්නේ නැතුව හිටියද කියනවනම් චිත්තගුත්ත මහරහතන් වහන්සේ මගදී කිට්ටුව වැඩ ඉඳලා තියෙන්නේ. පින්වත්නි ওই මගදී ආසන්නී කුරුන්දක ලෙන කියලා ගලින්ම ඉදිවෙච්ච ලෙනක් තිබිලා තියෙනවා. මේ චිත්තගුත්ත මහරහතන් වහන්සේ පින්වත්නි ඒ ලෙනේ තමයි Tamange ජීවිතේ ගෙවලා දැම්මේ මොන තරම් ඉරියව් සම්පූර්ණද කියනවනම් Tamange ඉරියව් වලින් අකුසල් දොරටු වහගෙන හිටියද කියනවනම් බාහිර ලෝකේ ගැටෙන්නේ නැතුව සංවර වෙච්ච ඉඳුරන් සහිතව වැඩ හිටියද කියනවනම් පින්වත්නි උන්වහන්සේ බිම් බලාගෙන ඉන්නවා පින්වත්නි උන්වහන්සේගේ මේ ගල් කුටිය ළඟ නාගහක හරියට නාමල් පිපිලා වැටෙනවලු නාමල් පිපිලා වැටෙනකොටලු උන්වහන්සේ දන්නේ මේ මල් පිපෙන කාලය කියලා උන්වහන්සේ බිම තියෙන නාමල් දැක්කමලු දන්නේ මේ නාගහක් ළඟනේ මම ඉන්නේ කියලා
එච්චරට බාහිර ලෝකයේ තමන්ගේ ඉන්ද්‍රියන් විවෘත කරගන්නේ නැතුව හිටියා. දැන් කෙනෙක් කියන්න පුළුවන් එහෙම ඉන්න එක මොන ආර්ය ශ්‍රාවක බවක්ද කියලා. පින්වත්නි ප්‍රියමනාප ලස්සන දේවල් ඔස්සේ තමන්ගේ හිත ඇතුළට රාගය එන්න පුළුවන්. ප්‍රියමනාප සුන්දර දේවල් ඔස්සේ පවා තමන්ගේ අභ්‍යන්තරේ රාගය නැවිස්සෙන්න පුළුවන්. එනිසා උන්වහන්සේ බිම් බලාගත් නේත්‍රා සංගලක් සහිතව අප්‍රමාදී වීරියෙන් කටයුතු කළා. දවසක් පින්වත්නි මේ ස්ථානෙට මේ තැනට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල දායාද වුණු ශ්‍රාවකයන් වහන්සේලා කීප නමක් වැඩම කළා. ඉතින් උන්වහන්සේලා ඇවිල්ලා වටපිට බලලා බොහොම ලස්සන පරිසරයක මේ කුටිය තියෙන්නේ මේ චිත්තගුත්ත හාමුදුරුව බොහොම සුන්දර තැනක වැඩ ඉන්නේ. ඉතින් මෙතන නම් හරියම සුන්දර භූමියක් කියලා මේ ගැන වටපිට බලනකොට පින්වත්නි ඒ ගල්ලෙනේ ගල් බිත්තිවල පින්වත්නි විපස්සී සිකී වෙස්සබූ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන සත්බුදුරජාණන් වහන්සේලා අබිනිෂ්ක්‍රමණය කරපු සිද්ධි ගලේ ඇඳලා තිබුණා කියනවා. ඒ සිද්ධි දැකලා මේ ස්වාමීන් වහන්සේලා හරි සතුටු වෙලා හිත පහදවාගෙන අර චිත්තගුත්ත කියන ස්වාමීන් වහන්සේට කියනවා ආයුෂ්මතුනි මේ බලන්න ලස්සනට රූප නිර්මාණය කරලා ලස්සනට චිත්‍ර ඇඳලා තියෙනවා. මේ තරම් ලස්සන චිත්‍ර කවුරු ඇඳද දන්නේ නැහැ. දකින්නකොට පහදිනවා. කල්ප 100ක් ඇතුළත පහළ වුණු බුදුරජාණන් වහන්සේලාගේ උන්වහන්සේලාගේ ගුණ මතුවෙන විදිහට උන්වහන්සේලාගේ ජීවිතයේ අබිනිෂ්ක්‍රමණයේ සම්බන්ධ සිදුවීම් මතුවෙවි සැබෑසිත් උපදවා ගන්න පුළුවන් විදිහට මේ චිත්‍ර නිර්මාණය කරලා ඒ වෙලාවේ කියනවා මේ චිත්තගුත්ත හාමුදුරුවෝ මේ බිත්ති දිහා බැලුවේ. උන්වහන්සේ කිව්වා කියනවා මම මේ වෙනකම් මේ බිත්තිවල චිත්‍ර ඇඳලා තියෙනවා කියලා දැක්කේ නෑ කියනවා. ඒ තරමට පින්වත් ඉන්ද්‍රියන් සංවරයි. අවුරුදු 7ක් වැඩ හිටිය කුටියේ ගල්ලෙනේ තිබුණු පින්වත්නි ගල් බිත්තිවල සත්බුදුවරුන් පිළිබඳ මතක් කරන විදියට විවරණී වෙන විදියට මතුවෙන විදියට ඇඳපු චිත්‍ර දැක්කේ නැහැ කියනවා අවුරුදු 7ක් වැඩ හිටිය ගල් කුටි. ඉතින් උන්වහන්සේගේ ඉන්ද්‍රිය සංවරයේ පිළිබඳ උන්වහන්සේගේ මේ අභ්‍යන්තරේ කැළඹෙන්නේ නැතුව බාහිර සංඥා ගන්නේ නැතුව බොහෝම පරිස්සමින් Tamange හිත රැක ගන්න විදිය ගැන මුළු ප්‍රදේශීම පැතිරිලා ගියා කියනවා. එහෙම පැතිරිලා යනකොට පින්වත්නි මහාසේන කියන රජතුමාටත් ආරංචි වුණාලු මෙන්න මේ විදියට අහවල් ගල්ලිනේ චිත්තගුත්ත කියලා හාමුදුරුව කෙනෙක් වැඩ ඉන්නවා. උන්වහන්සේ බොහෝම ඉන්ද්‍රියන් සංවර වෙච්ච කෙනෙක්. උන්වහන්සේ ඉන්ද්‍රියන් කොයිතරම් සංවර කරගෙනද කියනවනම් අවුරුදු 7ක් වැඩ හිටිය ගල් කුටි ඇඳපු බිත්තිවල චිත්‍ර ගැන උන්වහන්සේ දන්නේ නැහැ කියනවා. මේ විදියට මේ කතාව අහගන්නකොට මේ මහාසේන කියන රජුරවණ්ඩ හිතුණා කියන උන්වහන්සේ කොහොම හරි අපේ මේ රජමාලිගාවට වැඩම කරලා දානි ටිකක් දෙන්න තියෙනවා නම් මොන තරම් දෙයක්ද. රාජපුරුෂයෝ පිටත් කරන ඇරියා උන්වහන්සේට රජමාලිගාවට වැඩම කරන්න කියලා. රාජපුරුෂයෝ ගිහින් චිත්තගුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි රාජතුමා ඔබ වහන්සේනකම් මඟ බලාගෙන ඉන්නවා. ඔබ වහන්සේට දානි ටික හදාගෙන මඟ බලාගෙන ඉන්නවා ස්වාමීනි රජමාලිගාවට වැඩම කරන සේක්වා කියලා ආරාධනා කළා. උන්වහන්සේ වැඩියේ නේ. රජුරෝ දවසක් දෙකක් තුනක් මේ විදියට බලාගෙන හිටියා. උන්වහන්සේ වඩින පාටක් නැහැ. රජුරෝ මේ වැඩේ අතහැරියේ නැහැ. රජුරෝ කල්පනා කළා උන්වහන්සේ කොහොම හරි වැඩම කරගන්න ඕන. උන්වහන්සේ මොන ක්‍රමයකට හරි වැඩම කරගන්න ඕන කියලා හිතාගෙන උන්වහන්සේ වැඩම කරගන්න අදහසින් පින්වත්නි මුළු නුවරම ඉන්න දරුවෝ ලැබිච්ච අම්මාවරුන්ට කිරි දෙන එක නතර කරා කියනවා. චිත්තගුත්ත මහරහතන් වහන්සේ රජමාලිගාවට වඩිනකන් කිසිම අම්මා කෙනෙක් කිරි දෙන්න බෑ කිව්වා. රාජ නියෝගය ළමයි කෑ ගහලා අඬනවා කිරි දෙන්නේ නැහැ. ධාරක ස්නේහයෙන් අම්මාවරු හඬා වැටෙනවා අනේ මගේ දරුවාට කිරි දෙන්න විදියක් නැහැ කියලා. පින්වත්නි මේ කාරණය
චිත්තගුත්ත මහරහතන් වහන්සේට ආරංචි වුණා. ඔබ වහන්සේ වඩිනකන් රජතුමා මග බලාගෙන හිටියා. ඔබ වහන්සේට පණිවිඩය වුණා. ඔබ වහන්සේට පණිවිඩය වට වැඩම කළේ නැහැ. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ වඩිනකන් දරුවන්ට කිරි දෙන එක මුළු රාජධානියම නතර කරලා තියෙන්නේ. ස්වාමීනි වැඩම කරන සීක්වා කියලා කිය උන්වහන්සේට හරි අනුකම්පාවක් උපන්න දරුවු ගැන. දාරක ස්නේහයෙන් හඬා වැළපෙන අම්මාවරු ගැන අසීමිත අනුකම්පාවක් කරුණාවක් දයාවක් උපන්න. උන්වහන්සේ අම්මා වරුන් ගැන හිතලා දරුවෝ ගැන උපන් කරුණාව නිසා රජ මාලිගාවට වැඩම කළා. උන්වහන්සේ රජතුමා බොහෝම ශ්‍රද්ධාවෙන් පිළිගත් රජුරුවොත් බොහෝම සත්පුරුෂ අදහසින් අම්මා වරුන්ට කිරි දෙන එක නතර කරා නෙමෙයි කොහොම හරි කමක් නැහැ උන්වහන්සේට දානි දෙනවා. උන්වහන්සේ මාලිගාවට වැඩම කරලා බණ කියනවා. උන්වහන්සේගෙන් එක බණ පදයක් අහගන්නවා කියන අදහසත් හරි නැතුවයි රජුරු මේ වැඩේ කළේ. महाराज सुवपत्वा එච්චරට Tamange ඉඳුරන් සංවර කරගෙන බිම්බලාගත් නේත්‍රා සංගලත් සහිතවයි උන්වහන්සේ වැඩ සිටියේ. රජතුමා දැනගත්තා උන්වහන්සේ මේ කාමභෝගී පිරිහිච්ච සමාජයේ ඉඳ ඕන කෙනෙක් නෙමෙයි. උන්වහන්සේට මේ කාමභෝගී ජීවිතය අසුචි වලක ඉන්නවා වගේ දෙයක්. අනේ ස්වාමීනි සමාවෙන්න ඔබ වහන්සේ වැඩම කරගන්න ඕන නිසායි මම මේ විදියට කළේ ස්වාමීනි මට සමාවෙන්න කියලා රජතුමා උන්වහන්සේ වන්දනා කරලා උන්වහන්සේ පිටත් කරලා වැඩම කළා. පින්වත්නි අන්තිම වෙලාවේ උන්වහන්සේ සංඝයාට අනුශාසනා කරලා කාලයක්ම පින්වත්නි ඒ මගධ රාජ්‍ය කෙට්ටුව තිබ්බ කුරුන්දක කියන ලෙනේ වැඩ ඉඳලා පිරිනිවන් පෑවා. දැන් සමහර අය අද ඉන්න උදවිය කියනවා එහෙම ඉන්ද්‍රියන් සංවරකමක් තිබිලා වැඩක් නැහැ. මේ පිරිහිච්ච සමාජයේ තුල වුණත් ඒ පිරිහිච්ච සමාජයේ දේවල් දකිමින් Tamange හිත රැකගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. මේ පිරිහිච්ච සමාජයේ තියෙන දේවල් අහන ගමන් Tamange හිත රැකගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා ওই කැලෑවල ගල් ගුහාවල ධර්මයේ හොයන්න යන්න ඕනේ නැහැ. පින්වත්නි එහෙම කියන එක සාධාරණයි කියලා කියන්නත් බෑ. පින්වත්නි එහෙම කියන එක අසාධාරණයි කියලා කියන්නත් බෑ. දෙපැත්තටම කරුණු කියන්න පුළුවන්. හැබැයි පින්වත්නි මේ පිරිහිච්ච සමාජයෙන් Tamange ඇතුළට එන දෙයක් නිසා Tamanව කැළඹිලා යන්න පුළුවන්. සමහර විට සිතුවිලි මාත්‍රයක් නිසා Tamanව විනාශ වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ හැම වෙලාවකම මතක් කළේ Tamanව සුරක්ෂිත කරගෙන ඉන්න කියලා. ඒ Tamanව සුරක්ෂිත කරගෙන ඉන්න වැඩපිළිවෙල Tamanට මගහැරිලා ගියොත් එහෙම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ දායාද වුණු සැබෑ ශ්‍රාවකයෙක්ගේ කෙලෙස් දුරු කිරීම વિશે අප්‍රමාදීව වීරිය වඩන වැඩපිළිවෙලට දරුණු පහරක් වදින්න පුළුවන්. ඒ දරුණු පහර වැදුනට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙ මතක් කළා වගේ එයාට නිවන් මඟ අමතක වෙලා යනවා. ධර්මයේ පුහුණු කරන එක මගහැරිලා යනවා. ඊට පස්සේ නිදි වරාගෙන පළවෙනි යාමේ අවදියෙන් ඉඳලා දෙවෙනි යාමේ ඉතා සිහියෙන් නිදාගෙන පින්වත්නි පස්චිම යාමේදී අලුයම අවදි වෙලා සක්මන් කරන වැඩපිළිවෙල නවතිනවා. සියුමැලි ජීවිතයකට තමයි පැවිද්දෙක් උනත් විවෘත වෙන්නේ. සුමුදු යහන් වලින් හදාපු යහනකට තමයි පැවිද්දෙක්ගේ ජීවිතේ පවා විවෘත වෙන්නේ. ඒ නිසා බලන්න මේ ගතවන ජීවිතය තුළ කෙලෙස් තවන වීරියත් අප්‍රමාදීකමත් මගහැරුණොත් එහෙම පින්වත්නි මොන විදියට ධර්ම මාර්ගේ පුහුණු කරන්නාවත් මගහැරෙනවා. පින්වත්නි සැප පහසු ජීවිතයක් ඔස්සේ නම් ධර්මයේ පුහුණු කරන්න හිතන්න එපා. සමහර විට ඔබ හුරු වෙච්ච සැප පහසු ජීවිතයක් තියෙන්න පුළුවන්. gedara ගත කරන සැප පහසු ජීවිතය ගුණධර්ම පුරන්නාවන් බලාපොරොත්තු වෙන්න එපා. මං හිතන්නේ බලාපොරොත්තු හිතේ තියාගෙන ආවට පස්සේ තමයි බණහන්ට ආවත් ධර්ම ශ්‍රවණී කරන්න ආවත් පින්වත්නි
හොඳට සැපට වාඩි වෙන්න පුළුවන් පුටුවක් හොයන්න. සුව පහසුවට හේතු වෙලා නිදා ගන්න පුළුවන් තැනක් හොයන්න. පින්වත්නි මේ ජීවිතයේ තුල මේ සැප ඕනෑම වෙලාවක විපරිණාමයට පත් වෙලා යන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ අනාගත කාලේ ලී කොට්ටේ අත්හැරලා දාලා භික්ෂුවක් වුණත් සැප පහසු පුළුන් කොට්ටේක සැතපෙන්න පටන් ගත්තට පස්සේ ඉර පායනකම් නිදා ගන්න පටන් ගත්තට පස්සේ අජාසත් රජුරුවන්ට ලිච්ඡවීන් ආක්‍රමණය කරන්න සිදුරක් හම්බ වෙනවා වගේ මාරයාට භික්ෂුව ආක්‍රමණය කරන්න සිදුරක් හම්බ වෙනවා කියනවා. ඒ නිසා පින්වත්නි මේ වැඩපිළිවෙලත් මේ දේශනාවත් අපේ ජීවිතයට හරීම වැදගත්. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විතරයි මෙවැනි සුන්දර වැඩපිළිවෙලක් වීරියෙන් පටන් අරගෙන අප්‍රමාදීකමින් හුරු කරගෙන කෙලෙස් තවන වීරිය Tamanගේ ජීවිතේ මතු කර කර මේ දුක හමාර කරගන්න වැඩපිළිවෙලක් තියෙනවා. දැන් අද සමහර අය කියනවා අපි ඔක්කොම එකයි හැම ආගමකම එකම දේවල් උගන්වන්නේ ඒ නිසා අපි හැම ආගමක දේවල් කරනවා මේ විදිහට කෙනෙක් කියන්න පුළුවන්. දැන් අද ඉන්න සමහර උදවිය පල්ලියටත් යනවා කෝවිලටත් යනවා ඔය අතර පන්සලටත් එනවා බෝධි පූජාවටත් එනවා. පින්වත්නි බුදුවරු පවා හැම ආගමකටම ගරු කරලා තියෙනවා. හැම ආගමික ශාස්ත්‍රූවරයෙකුටම බුදුරජාණන් වහන්සේ ඉතා සුහදශීලී ආකල්පයක් මතු කරලා පෙන්වුවා. උන්වහන්සේ දානි වළඳලා බෙලාව තිබුණොත් ඒ ඇත්තන්ගේ ආරාමවලට ගිහින් බොහෝම සතුටින් ඒ ඇත්තෝ එක්ක ඉතා ප්‍රියමනාප කතාව කියදුනා. හැබැයි පින්වත්නි හැමෝම එකක් කියන්නේ කියලා කාලෙකින් හම්බුණු මේ බුදුරජාණන්සේගේ ධර්මී පිට මගහැර ගන්න එපා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සංයුක්ත නිකායේ ලස්සන දේශනාවක් තියෙනවා කුතුහලශාලා සූත්‍රය කියලා. දැන් මේ දේශනාවත් ඔබ අහලා නැතුව ඇති. මේ කුතුහලශාලා සූත්‍රය කියන දේශනාව සංයුක්ත නිකායට ආйти. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වජ්ජගොත්ත කියන පිරිවැජිය මුල් කරගෙන තමයි දේශනා කරන්නේ. වජ්ජගොත්ත කියන පිරිවැජියා බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් ආවා. උන්වහන්සේ ළඟට ඇවිල්ලා වජ්ජගොත්ත පිරිවැජියා තථාගතයන් වහන්සේට කිට්ටු වෙලා වන්දනා කළා. වන්දනා කරලා ඉතා ප්‍රියමනාප කතාවක යෙදුණා. ප්‍රියමනාප කතාවක යෙදিলা මේ පුද්ගලයා මතක් කරනවා බවත් තථාගතයන් වහන්සේ මේ ළඟදී අපි කට්ටි ඔක්කොම එකතු වුණාට පස්සේ අපි අතර මිනිස්සු අතර මේ කතාවක් ඇති වුණා. මොකද්ද මේ කතාව? තමයි මේ භාරතීතා ප්‍රසිද්ධ ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා. ඒ තමයි පුරාණ කාශ්‍යප, ඊට පස්සේ පකුද කච්චායන, සංජය බෙල්ලට්ටි පුත්, නිගණ්ඨනාද පුත්. මෙන්න මේ විදියට භාරතේ හරිම ප්‍රසිද්ධ විශාල අනුගාමිකයන් ඉන්න පිරිසක්. අජිත කේසකම්බල, මෙන්න මේ විදියට ඉන්දියාවේ හරි ප්‍රසිද්ධයි අය. මෙන්න මේ හැමදිනාම ස්වාමීනි පිරිස සහිතයි විශාල පිරිසක් මේ අයට ඉන්නවා. මේ අය පිරිසේ ආචාර්යවරයා, හරිම ප්‍රසිද්ධයි. ඒ වගේම Tamanගේ මතේ වෙනුවෙන් මේ අය කරුණු කියනවා. මිනිසුන් අතරේ වුණත් අනේ හොඳයි කියලා සම්මතයි මේ අය. මේ හැමෝම ශ්‍රමණයන් වහන්සේ තමන්ගේ අනුගාමිකේ කාලක්‍රියා කළාම මිය ගියාට පස්සේ ඒ ශ්‍රාවකයා ගිය තැන කියනවා. තමන්ගේ හොඳම අනුගාමිකයෙක් වුණත් උතුම් පුරුෂයෙක් විදියට තමන්ගේ වැඩපිළිවෙල තුල දායාද වෙලා ඒ පුද්ගලයා හදාගත්ත ප්‍රතිලාභයක් විදියට සුගතියේ ඉපදෙන විදිය, ඉපදුණු විදිය කියනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කියන කාරණීට වඩා වෙනස්. මක්කලි කෝසාල නිගණ්ඨනාද පුත්, සංජේ බෙල්ලට්ටි පුත්, පුරාණ කාශ්‍යප, මේ හැමෝම කියන්නේ තමන්ගේ අනුගාමිකේ සත්පුරුෂ ධර්මයක් කුරු කරලා සුගතියේ ගියා. එයා ගියේ මේ ධර්මී පුහුණු කිරීම නිසා කියලා කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේත් පිරිස සහිතයි. බුදුරජාණන් වහන්සේත් පිරිසේ ප්‍රධාන අමාත්‍යවරයා, ප්‍රධානියා. ඔබ වහන්සේ හරියට රාජ්‍යයක ප්‍රධානීෙක් වගේ.
හරියට ප්‍රධාන අමාත්‍යවරයෙක් වගේ ඔබ වහන්සේ ප්‍රධාන ගුරුවරයා ඔබ වහන්සේ ප්‍රසිද්ධයි ඔබ වහන්සේ තමන්ගේ මතය වෙනුවෙන් කරුණු කියනවා ඔබ වහන්සේ මිනිස්සු අතරේ හොඳයි කියලා සම්මතයි ඔබ වහන්සේ තමන්ගේ ශ්‍රාවකයෙක් මිය පරලෝ ගියාට පස්සේ සුගතියේ යාමක් ගැන කියනවා හැබැයි ස්වාමීනි ඔබ වහන්සේ උතුම් පුරුෂයෙක් වෙලා තමන්ගේ ශාසනීය තුල දායාද වුණු ශ්‍රාවකෙක් ගිය තැනක් ගැන හරියට කියන්නේ නැහැ ඔබ වහන්සේ එයා කාලක්‍රියා කරාට පස්සේ එයා මේ ජීවිතෙන් සමුගත්තට පස්සේ ඔබ වහන්සේ කියන්නේ එයා තණ්හාව සිඳලා දැම්මා සංයෝජන ඉක්මවලා ගියා දුක අවසන් කළා එයා නැවත උපතක් කරා ගියේ නැහැ කියනවා බලන්න ස්වාමීනි අනිත් ඔක්කොම ගිය තැන කියද්දී ඔබ වහන්සේ කියනවා ඔබ වහන්සේගේ ධර්මී සත්පුරුෂ දායාදේ හදාගත්ත කෙනා ගිය තැන හොයන්න බෑ කියනවා ස්වාමීනි මේ ගැන අපිට සැක පහළ වෙනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔබට සැක පහළ විය යුතු තැනකමයි සැක පහළ වෙලා තියෙන්නේ වච්චගොත සැක කරන්න මොන තැනක තමයි ඔබ සැක කරලා තියෙන්නේ වච්චගොත උපතක් පණවන්නේ උපාදාන සහිත කෙනාට විතරයි කියනවා මේ බුද්ධ ශාසනයේ සුන්දරම දායාදය උපාදාන රහිතව මිය යාමයි කියනවා උපාදාන රහිතව මිය යාමේ වැඩපිළිවෙල පුරාණ කාශ්‍යප ළඟ නැහැ කියනවා මක්කලි කෝසාල ළඟ නැහැ කියනවා සංජේ බෙල්ලට්ටි පුත්ත ළඟ නැහැ කියනවා නිගණ්ඨනාද පුත්ත ළඟ නැහැ කියනවා සම්පූර්ණයෙන්ම උපාදාන රහිතව මිය යාමේ සුන්දර මරණී තියෙන්නේ බුද්ධ ශාසනයක විතරයි කියනවා පින්වත්නි බලන්න හැම ආගමකම එකම විදිහේ හොඳ දේවල් උගන්වනවා කියන ශ්‍රාවකයෙකුට බුදුසසුනේ තියෙන දුර්ලභ අවස්ථාව බුදුසසුනේ ලැබෙන ඉතාම ප්‍රතිලාභේ ඒක ඉතා විශිෂ්ට ප්‍රතිලාභයක් ඒ ප්‍රතිලාභය වචන වලින් ප්‍රාමාණික කරන්න පුළුවන් කමක් නැහැ මේ වැඩපිළිවෙල බුද්ධ ශාසනයක විතරයි හම්බ වෙන්නේ ඒ නිසා ඔබට මේ දේශනාව අවසානයේ කරුණාවෙන් කියන්න තියෙන්නේ පින්වත්නි නිකෙලල් බවටම කෙලෙස් වලින් නිදහස් වුණු තැනකටම තමන්ගේ හිතේ සදහැසිත උපදවා ගන්නද එහෙම උපදවා ගත්තට පස්සේ තමයි පින්වත්නි මේ ධර්මයේ තුල අප්‍රමාදී බවක් අභ්‍යන්තරයේ තුල ගොඩ නැගින්නේ ඒ නිසා පින්වත්නි මේ ගතවන ජීවිතේ ඔබට බොහෝ පහසු විහරණයේ සහිතව ජීවිතේ විවෘත කරගන්න පුළුවන්. හැබැයි ඒ පහසු විහරණයට බැඳිලා ගියාට පස්සේ එයාට මේ දහම් මාර්ගයේ යට යන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ දේශනා කරපු දේශනාව වැදගත්. උන්වහන්සේම මතක් කළේ කොහොමද? අනාගත ලෝකේ බුද්ධ ශාසනය තුල දායාද වෙනවා කියලා හිතන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසම ධර්මීයට දායාද වෙන එක පැත්තකින් තියලා ආමිසයයි ලාභයයි මුල් කරගෙන Tamanගේ ජීවිතේ ගොඩනගා ගන්න ගියාට පස්සේ එයාට ධර්ම මාර්ගයේ තුල ප්‍රමාද බවක්මයි මතුවෙන්නේ නිකෙලස් බවක් මතුවෙන්නේ කෙලෙස් සහිත බවක්මයි මතුවෙන්නේ ඒ නිසා උන්වහන්සේ වදාළ මේ දේශනාවේ තියෙන අප්‍රමාදී බවත් මේ දේශනාවේ තියෙන ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය උපදවා ගැනීමක් තුළින් තමන්ගේ ජීවිතේ ධර්මයේ හික්මීම හදා ගන්න කියලයි ඔබට යෝජනා කරන්නේ පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ සැදැහැති දායකත්වය දරලා තිබෙන්නේ කෛලපතාන මඩාටුගම පදිංචි දයාසේන කොඩිතුවක්කු මහත්මයා සහ කේජී චිත්‍රාසේන මහත්මිය විසින් බොහෝම ශ්‍රද්ධාවෙන් උවමනාවෙන් කැපවීමෙන් මේ ධර්ම දේශනාව සඳහා තමන්ගේ සැදැහැති දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙනවා. ඒ පින්වත් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා ධර්ම දානයේ වෙනුවෙන්. ඒ ඇත්ත බලාපොරොත්තු වෙනවා මිය පරලෝගිය ජයතිස්ස කොඩිතුවක්කු මහත්මයාට කේජී මණික්කාමි මහත්මියට ඒ ඥාතිවරයාට කේජී තමන්ගේ ගෝවිස් කියන දයාබරණීය පියතුමන්ට SWP බේබිනෝනා දයාබරණීය මෑණියන්ට තමන්ගේ නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරන්නට
දයාසේන කොඩිතුවක්කු මහත්මා ප්‍රධාන චිත්‍රාසේන දයාබරණීය මහත්මිය බලාපොරොත්තු වෙනවා. ඒ ඇත්තන්ගේ නමින් මිය ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ භවගාමී සසර ජීවිතේ සුවපත් වේවා. හැම දිනාටම සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණසම මේ ධර්මානුශාසනාව බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම පින්වත්නි සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා රුමේෂ් කොඩිතුවක්කු මහත්මාට. ඒ වගේම පුන්සලා සංදීපනී තමන්ගේ දහයාබරණීය දියණියට විශ්ව කොඩිතුවක්කු මහත්මාට ඉසුරී කොඩිතුවක්කු මහත්මිය ඇතුළු හැම දිනාටම ආශිර්වාද කරන්නට සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒත්තු බලාපොරොත්තු වෙනවා. දයාසේන කොඩිතුවක්කු මහත්මාගේ 63 වෙනි ජන්මදිනයේට සෙත් ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන තමයි මේ ධර්ම දානමේ පිනට සම්බන්ධ වෙන්නේ. ඔබ හැම දිනාටම මේ පින් උපකාර වේවා. ධර්ම දානී සිද්ධ කළා වූ බලවත් කුසල් බලයෙන් ඒත්තු හැම දිනාගේම ජීවිතයේට ධර්මී පිහිට පිලිසරණ යහපත අභිවෘද්ධිය සැලසේවා. සත්පුරුෂ බලාපොරොත්තු ඉෂ්ට වේවා. කය මනස සුවපත් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා. දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. ගෞතම බුද්ධ ශාසනය තුල වහවහා උතුම් ධර්මාවබෝධ වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන නම කියන්න අවසරයි පින්වත් දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් මේ පින් බලවත් වේවා. ඒ හැම දිනා වහන්සේටම වහවහා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියන අදිෂ්ඨානය ඇතුව අද මේ ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. මුල් බුදු සමයේ අප්‍රකට දේශනා ඇසුරින් බෞද්ධ ආකුවන් නිදුලිය ඔබ වෙත ගෙන එන ධර්මාවලෝකණය සද්ධර්ම දේශනා මාලාවේ තවත් උතුම් දේශනාවක් මෙලෙසින් නිමාවට පත්වනවා. අදත් සුපුරුදු ලෙසම මේ උතුම් වූ දේශනාව පවත්වා වදාළ මාලිගාවත් සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි පූජනීය හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අපි සද්ධර්ම දේශනාව මෙලෙස නිමවටපත් කරනවා. තවත් ඔබ නොයසූ අප්‍රකට දේශනාවක් සමගින් සත් දිනකින් නැවත හමු වෙමු. තෙරුවන් සරණයි. මුල් බුදු සමයේ අප්‍රකට දෙසුමින් සසර විඩාව සංසිඳවනු පිණිස ධර්මාවලෝකනය